අපිරුත් ගන්න තේ ඔද වෙන්නේ ඔන්න ගිෂාන් ගත්ත මේ එක පාර රොටි දෙක ගණන් කොහොම අම්මෝ වැඩි කැම්බරා අපේ ගමේ පන්සලේ 2023 වෙසක් උත්සවයට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ගොන්න අපි ආයමත් මේ වෙසක් දවසේ කැන්බරා බුඩිස්ටි හරිදං නැවතත් ඔගලොම හමුවෙනවා. මේ ඉතින් කට්ටියම තාම වැඩ කරගෙන යනවා. දැන් දවල් 3 විතර වෙලා තියෙන්නේ. පොඩි වැහි කළුවකුත් එනවා ඔගලොන්ට පේන ඇති. ඉතින් අපි වෙසක් උත්සවය පටන් ගන්නෙ හරියටම හවස 5 හරි හවස 5ට 5:00 වගේ පටන් ගන්නෙ. ඉතින් කට්ටිය තාම දේවල් කරගෙන යනවා. ස්ටෝල්ස් හදනවා, අතන ස්ටේජ් එක හදනවා. ඔගලොන්ට පේන ඇති අතන කූඩු එල්ලනවා. පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමු. ඉතින් හැමදාමත් වගේ අපේ ධම්මි අයියා ඉන්න. අදත් අයියා පොත් ස්ටෝල් එකේ පොත් ස්ටෝල් එක කරනවා. සුපුරුදු පරිදි. පොලොස් and මැකරල්. විශේෂ දෙයක් නේ. විශේෂ දෙයක්. ඉතින් අපි අලුත් යාළුවෙක් ඉන්නවා මේ ෂාන්. ගියවුරුද්ද හිටියනේ? ගියවුරුද්ද හිටියා. හිටියනේ. ඉතින් ගාරේ තමයි. වැඩ ගාරේ කව අපිට උදව් කරන්න ඇවිල්ලා ඉන්නවා මෙල්බර්න් ඉඳන්. ඇවිල්ලා මැකරල් එක ටමැටෝ සෝස් ටිකක් දාලා ගන්න. මේ අපි අදාම පොලොස් එකට. ඉතින් අපේ ෂෙෆ් විශානුත් ඉන්නවා අද අපිත් එක්ක. තව ලයික දාන්න. අනිත් වික්ටෝරියා වල ඉන්න ඒෂාන් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. එලිම්බ මෙල්බර්න් ඉඳලා ඇවිල්ලා තියෙනවා ෂා. මේ නම මොකද? චමින්ද. චමින්ද. මෙල්බර්න් නේ? මෙල්බර්න් හොස්. ඉතින් මේ අපිත් එක්ක අද වෙසක් උත්සවයට සෙට් වෙනවා. අද අපිට පොඩ්ඩක් කට්ටිය අඩුයි මොකද එක එක්කෙනාට දැන් වැඩ තියෙනවා ළමයි හම්බෙලා අර පොඩ්ඩක් වැඩ ඉතින් වෙනදා ඉන්න කට්ටිය නෙමෙයි ඉන්නේ මේ සැරේ. ඉතින් අපි මේ කඩලා කරත් අඩු කියා. ඔව් ඉතින් කඩලා කරත් මේ සැරේ ටිකක් ගිය පාර කිලෝ 30ක් කරපේක මේ සැරේ කිලෝ 40 ගන්නක් කරන් ඉන්නේ. බලමු පොඩ්ඩක් වැඩේක පොඩ්ඩක් අවුල් වගේ මේ අවුලක් එන්නේ නැහැ ෂේප් නේ. ඔව් අපදීරා ලක්කෝ විදේරෝ බලමු ඉතින්. අපි ඉතින් මේ ටික හදාගෙන දැන් යනවා. එහෙනම් ඉතින් රැඳි සිටින්න. ඉතින් මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙතන මේ ස්ටේජ් එක මෙතන තමයි හැදෙන්නේ භක්ති ගීත කියන හැම දෙයකම ඔගලෝ කලින් ගිය අවුරුදු වීඩියෝස් වල දකින්න ඇති. මේ අපිත් එක්ක එකතු වෙනවා මුදිත අංකල්. මං ස්ටුඩන්ට් ආපු කාලේ ඉඳන්ම දන්න අංකල් කෙනෙක්. අංකල්ද කියලා වාහනේ ඉස්සර හදාගත්තා. මේ මොකද අංකල් වෙන්නේ මෙතන? දැන් මේ මේ අපිට අද විතරක බොහොම කැම්බරාවල බොහොම සවුත් විතරයක් නේ තියෙන්නේ. ඔව් සීතලයි ඔව් සීතලයි ඔව්. ඉතින් මේකට පොඩ්ඩක් මේ ට්‍රිප් අපි ප්‍රිපෙයා වෙනවා. මේ 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 මොනවද මට කියන්නේ? හීටර්ස් ටිකක් දාලා හීටර්ස් ටිකනේ. ඔව් පොඩ්ඩක් මේ ඒක දැන් මම අපි මේ ලකලයිස්ට් වෙන්නේ. මේ අදර දවසේ දවසේ මොකද මේ විතරේ ගණන් කිව්වා මයිනස් යන කතාවකුත් කියනවා දැස්සත් කතාවකුත් කියනවා. අපි දෙකටම ලෑස්ති තමයි මේ මේ වැඩි කරගෙන යන්නේ. ඔව් ඔව් මම කළා. ඉතින් මේ වයින් ගොඩක් ක්ලාස් නේනවා නේ අංකල්. මාරේ දෙයට. මේක මේක සෑහෙන හොඳයි. සෑහෙන වීඩියෝ එකක්. ඒ කියන්නේ මීටර 4ක ප්‍රමාණයගේ ප්‍රමාණයක් මම කව වෙනවා. කව වෙනවා මේ මේ එකට හොඳ එකයි. ඉතින් ඒක තමයි අපි ඔය එන වයසක කට්ටිය ඔක්කොටම බොහොම ප්‍රයෝජනයි. ඔව් 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 ඔව්. හරි අංකල්. හරි හරි ඕල් ද බෙස්ට්. ඉන්න මං අඳුනගල් දෙන්න අපි තව අයියා කෙනෙක් ඉන්නවා අයියා. හලෝ කොහොමද? ඉන්න කරලා ඉන්න වැඩි හැමදේම වීඩියෝ එකේ පෙන්නන්නේ නැහැ හැමදේම බැරි වෙන හොඬ අද අපි හම්බුණා. මොකද ඒ වෙන්නේ? වැඩ 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 ආවතේ හැමදේම වැඩ වැඩ වගේ ඉන්නේ වැඩ. අපි අර වැදිර ගියනේ අයියා. මේ ඉතින් පේනවනේ ඔක්කොම කට්ටිය වැඩේ ඉතින්. වැඩේ කරනවා. රාගී මන කැළඹේ දෝ ජීවිතු හදවත පෑරේ දෝ එම විට පවසනු මොවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මොවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි අපි සුබ මොහොතින් අපේ මේ කඩල කරත්තේ විවෘත කරන්න තමයි යන්නේ. වේද කියලා සුබට.
තෙල් ඇතිනේ උඩ කැම්බරා අපේ ගමේ පන්සලේ 2023 වෙසක් උත්සවයට සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම. අපි ඉතින් ඇතුළට පොඩ්ඩක් යමු. ගොඩක් කෑම තියෙනවා, වෙසක් කුඩු තියෙනවා, ගොඩක් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවාද බලන්න. අපි ඒ ටික බලමු. ඉතින් අද ඉෂාන් වැඩේ යන්නේ අපේ. ඉෂාන් මොකද තත්ත්වය ජම් බිස්නස්? බිස්නස් ඈ යනවානේ. හොඳයිනේ. පොඩි රවුමක් දාලා මේ අපිත් එක්ක අද එකතු වෙනවා. යකෝ ඉතින් ගොන්න ඕගොල්ලෝ මේ අඳුරගන්නේ ජයිති හරි 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 ජයිති ඉතින් මොකද මචං අපේ කඩල හොඳයිද රසයිද? හරිම රසයි. මේ මේකේ මාළු ෆ්ලේවර් එකකුත් තියෙනවා. පොඩි කූනිස් ඕ කූනිස් ෆ්ලේවර් එකක් තියෙනවා. හරිම ගාන්ට සැර තියෙනවා. ඔය වගේ සැර නැහැ. සැර නැහැ. චුට්ටක් තියෙනවා පොඩ්ඩක්. චුට්ටක් සැරයි. සීතලට හොඳයි නේද? සීතලට මාළු හොඳයි. අන්න ගුණත් එක්ක. ගුණත් එක්ක. බත් වගේ නෙමෙයි මේවා මේ හරි ගුණ කෑම. මචං උඹේ මූත් කෑම දිනවා. ඇත්තටම ගුණ කෑම. ඔබ මයිල කන්නේ. අන්නෝ මෙයා තමයි හැදුවේ. මෙහෙර කට්ටියක. මේ බලමුනේ තව මුකුත් කෑවද මචං? මොකද නැද්ද? ආ අර අරහෙ තියෙනවා මේ මිල්ක් කෝපි එක. ආ තියෙනවා. මාර රහ මිල්ක් කෝපි දෙන්නේ තරහ. නිකන්? ඈ? නිකන් නේ. නිකන් නේ මේ ඩොලර් 6යි. නෑ ඩොලර් 3යි. කෑලි 6ක් අම්ම නෑ. ආ නෑ. මාර හොඳයි හොඳයි. ගිහ බලන්න ඕනේ මාර මිල්ක් කෝපි. මාර සෙනගක් ඉන්නව නේ මචං? අපි අද ආවා මේ උදෑයාගේ ට්‍රක් එකට. අයිය මොනවද අද අපිට තියෙන්නේ? ඊට පස්සේ කෝපි තියෙනවා. අකුරුත්සම් අකුරුත්සම් හොඳ එක රසේ හොඳ එක ලංකාවේ අකුරුත්සම් බොහොම ස්තුතියි බොහොම පි ඒකපෝ සිරි ලකදේ සිරි සැපදේ සිරි සැපදේ ඔය ලොකු බෝලිවත් තියෙන ඉතින් කට්ටිය බලනවා අපි පොඩ්ඩ බලමු අපි අර පැත්තට ගිහිල්ලා මේ බලමු මොකද වෙන්නේ කියලා අපිරුත් ගන්න තේ කුරුතේ අකුරු ගත්ත ජින්ජටි මල්ලේ මිල්ක් එක පොඩ්ඩක් දෙනවද මොකද වෙන්නේ අපි කොත්තු තමයි නේ ඕනේ පන්සල් ආධාර පිරිස ආධාර පිරිස එනිම පොලොස් කොත්තු පොලොස් කොත්තු නේ ඊයේ මොත්තු නැගනේ දෙන්න මන් ගන්න 15යි නේ ජයි කෑවද මොත්තු නෑ නෑ නේ මේ පොලිම බලන්න බර කියලා අර කිලෝමීටර් එක විතර යනවා පිටිපස්සට මේ මමයි ජයිත්නේ ඕගලොන්ට පෙන්වන්නම් ගිෂානුත් ඉන්නවා පොඩ්ඩක් රවුමක් දාලා පෙන්වන්න ඕගලොන්ට මොනවා ස්ටෝල් තියෙන කියලා ඔව් මුළු කැමරාවම මෙහෙ පොලිමේ දැක්කනේ ඔව් ඒක තමයි නේ ඉතින් නේ මේ තාඩිය ගම් ඉතින් අපිට ජයිත අපි කියන්න මොනවද තියෙන්නේ අද මේක එක එක මේවා තියෙනවා කිඹුල බනිස් තියෙනවා ආ නෑ ආසිරා සුප් තියෙනවා ඩොලර් 3යි ඉතින් ඔක්කොම තියෙනවා මේ මං හිතන්නේ මේ තෝසෙනේ 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 නේද ආ පෑන් කේක්ස් ඔය මේ පෑන් කේක් තියෙනවා පෑන් කේක් හැදීගෙන යනවා ඒ වගේ තමයි දැන් ඉතින් ඉස්සරහට තමයි පෑන් කේක් පෑන් කේක් ආදී නෑ 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 හසු නෑ ඔන්ලි අපි මේ අපි යන්නේ පොඩ්ඩ බලාගෙන අපිට
ඉතින් මේ මොනවාද 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 අපි තව අපිට මේ පොඩි දෙයක් හම්බ වෙනවා අපිට මේ ප්‍රභාත් අයියගෙන් අපිට හම්බ වෙනවා මොනවාද මොනවාද වර්ග එලෝල් සුප්ප හොඳේ රස ජයිත් මොනා තියනද අපිට හරි ද මේක ඇවිල ෂෝට් ඉස්ටෝල් එක මේක තියෙනවා වඩේ තියෙනවා මේ වඩේ හරිම රහයි හරිම කෑවද ඔව් මං කෑවා හොඳට සර එහෙම තියෙනවා පැටිස් පැටිස් තියෙනවා මේ මේ යත්‍ර කීයද මචං ගණන් දෙකයි ඩොලර් දෙකයි ගණන් නැහැ දෙකයි දෙකයි පනහයි ඕනේ ඒ වගේ මේක තමයි ෆේමස් Egg roti. Egg roti na iwerai ne. That's it. Rolls. Chinese roll. Ona tin. Hello. Thosi ne? Oh, YouTube. Thosi dama hada gena. Kohomath thosi gana? $15 ne portion. Oh, 10%. සාමිති හදාගෙන යනවා හරි පොඩ්ඩක් යන්න. ගත නෑ. අපේ ආයරවනේ. ඔව් නේ. රොටි තියනවා බෝ. රොටි යනවා. ආ දිශාන් ගන්න යන රොටිය. පොල් රොටිය බල. එකයි ලුණු දෙක සිතලා. ඔව් එකමනේ. අනේ එක. අනා රොටිය. ඔව්. ඔන්න දිශාන් ගත්තා මේ එක පාර රොටිය දෙක. අපේ භක්ති ගීතත් යනවා මේ පැත්තෙන් උරන පේන මේ බෑඩ් වල පහක් ඕනේ නේ නිකන් ආවනේ මාරයි ෂාන් කෑවද නෑ නෑ අද කරද්දී ගොඩ නේ ඉවරයි ගොඩ ගොඩ ඉවරයි දැන් ශරීරකගේ වැඩ ටික ඒ දිල්ලා තියෙන්නේ බෑහලා හට්ටි පිටින් තියෙනවා ඔල්ලා කෑම ටික හැදුවා කොල්ලා ගියා ඔල්ලා වරුව දැන් ඉන්නේ දැන් අපි හොදමු අපි ජයි යන්නේ නම ඒ අංකල් තාම රෙදි මොනද කලින් අර අර කැමරා වල්ලගෙන මම කිව්වා යන්නේ ආ නෑ මේ තව වෙන වීඩියෝ ඔය channel එක මේ අපි බලමු මොනවද තියෙන්නේ ආප්පනේ ආප්ප ලිප් කීයක හදනවද කියලා බලන්න ඕ මේ එක ඕ එක ගන්න නම් මේ ටික ජයිත් මොනවද ගන්නෙ ආ මෙතන තියෙනවා සම්බල ඔව් මෙතන තියෙනවා සීනි සම්බල් අර පිටතර ආප්ප මොන්ස්ටර් මේක සැමන් නැත්තම් මැකරල්? මැකරල්. කොහොමද ගණන් කොහොමද? කරාද? ගණන් කොහොමද? $100. අම්මෝ. වැඩි ප්‍රීමියම් ආ ප්‍රීමියම් ආ. ඩොලර් 100ක් කරා. නෑ නෑ. කීයද? ආ මම හිතන්නේ හොඩේට කරා බලන්න. ආ මේදී. ආ බිත්තර ආප් එකයි ප්ලේන් ආප් දෙකයි අර කරීස් ඔක්කොමත් එක්ක ඩොලර් 15යි. ඩොලර් 15 ඔක්කේ. විතර අපයක් ඈ. විතර අපනේ. ආ කොහොමද?
ඔන්න අපි ආවා මේ ට්‍රක් එක ඇතුළට අපි ඉති අය මොකද එන්නේ මේ හැදීගෙන යනවා නේ ගෙනල් තියෙන සෑහෙන දේවල් ටික ඔව් ඒක තමයි නේ ඒ කෝපි වාර ඕනකත් තියෙනවා නේ පළවෙනි පාර නේ අපි කැන්බ්‍රා වල පළවෙනි පාර නේ ඔව් දවසලක් විදියට අපි ගිහින් ඔව් අතරමං කරේ සීදලත් එක්ක මාර සෙනගුත් ඉන්නවා ඔව් ගොඩක් ගියා ඉතින් ඔව් නේ ඔව් අපි එනවා තියෙනවා ඉතුරු වෙන්න දෙන්න ඊරෝ තව දීරෝ වයිස් ප්‍රෙසිඩන්ට් අපේ ශ්‍රී ලංකා බුද්දිස් ඇසෝසියේෂන් එකේ ඉතින් අපි එක්කත් එකතු වෙනවා පොඩ්ඩක් අහලා බලමු අද කොහොමද වෙසක් උත්සවය කොහොමද උන්නේ කියලා අපේ පොඩි ඉස්සරහට හොඳයි දැන් අපි මේක මාස ගණන් තිස්සේ ඉස්සෙල්ලා පටන් ගත්ත දෙයක් වෙසක් උත්සවය කියන එක බෞද්ධයන්ට තාම වැදගත් අවසක් බවන්තෙන් කියන්න ඕනේ නැහැ ඉතින් ඒ වෙසක් උත්සවයේ කැමරාවල සමරන්න සාමාන්‍ය වෙසක් වෙසක් පොය පසළොස්වක පොයට ලඟම තියෙන මේ සෙනසුරාදා කියන්නේ අද තමයි මේ දවසේ ඉන්නේ ඊයේ පසළොස්වක පොය දුන්න අද තමයි මේ දාසන සෙනසුරාදා. ඉතින් මාස ගානකට කලින් අපි එකට බැහැස්සු වෙනවා. බැහැස්සු දැන් අද උත්සවේ කොටස් තුනක් තියෙනවා කියන්න පුළුවන්. ඒ තමයි ආගමික පැත්ත, අනිත් පැත්ත සංස්කෘතික පැත්ත, ඊළඟ පැත්ත තමයි මේ 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 ඔස්ට්‍රේලියානු ජනතාවත් එක්ක ලංකාවේ ආහාර පාන බෙදා හදා ගැනීම ඒගොල්ලන්ට ඒවා දුනා දීම සහ ඒගොල්ලන්ට ඒවා රස බලන්න අවස්ථාවක් ලබා දෙන්න. ඒ කොටස් තුන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අද තිබුණේ පන්සිල්ලේ පිහිටවීම, මොකද ජනතාව පන්සිල්ලේ පිහිට පන්සිල්ලේ පිහිටවීම ඒ වගේම අනුශාසනාවක් අපි ඒක සාමාන්‍යයෙන් දැරගන්න. ඊට පස්සේ තිබුණේ ඒක සංස්කෘතික පැත්ත තමයි වෙසක් පොඩුවක් හදන එක අපේ ලයිව් ගානේ ඒවා එතකොට ඒ කාර්යභාරය කරන්නේ සාමූහිකව දෙමව්පිය ළමයි එකතු වෙන කරන හැටි හාමුදුරන්ගේ නායකත්වයත් අපේ හාමුදුරු අපරණි සෝමද නායකහාමුදුරුවන්ගේ මඟ පෙන්වීමේ ඇති තමයි ඒ කාරණාව සිද්ධ වෙන මාසයක් විතර තිස්සේ දිවාරයන් ඔබලා කට්ටියේ ඒකට සූදානම්. එහෙම තමයි ඔයාලට දකින්න තිබිච්ච ඔක්කොම ලස්සන මේ අලංකාර කරලි කරපු විසක් කූඩු කරගෙන කූඩු බාලුමල් කිරි මේ ඔක්කොම හදලා ජනතාවට පිළිපත් කරනවා. يعني තමත් සාර්ථක ලෙස ඉතාම සාර්ථක ලෙස කියන්න පුළුවන් අනිත් එක කාලුණිය පොඩ්ඩක් සැරසරේ ගැස්සා. එතන මහ කොමසාරිස්තුමිය ඇවිල්ලා කිව්වේ ආයෙකට මල් ගැස්සක් ගැස්සයි කියලා. ඉතින් ඒක ලොකු සතුටුපත් තුනේ. කැබ්‍රාවන තවත් කාමිකයන් තමයි ඒ කැමරාවල මහ කොමසාරිස් කාර්යාලයේ අපි මේ කැමරා පන්සල අතර ඉතා හොඳ දෙකොල්ලන්ටම ප්‍රොජෙක්ට් මේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. අපි ඒක ඒ විදිහටම පවත්වාගෙන යන්නේ මේ මහ කොමසාරිස් කියන්නේ අද මම කියන්නේ ඒ කියන්නේ ඉතා පැහැදිලිවම කතා කරන්න. හොඳයි. තවරරි ප්‍රශ්න තියෙනවා. නෑ ඒක ඒක ඉතිහාස ලොවිස්තු දෙනවා.